අයිබෝවන්. ඉතින් පිටසක්වල ජීවීන් ගැන කතා කරද්දි ගුවන් නියමුවන් ගැනත් අපිට කතා කරන්න වෙනවා. මොකද ගොඩක් පිටසක්වල ජීවීන් එක්ක හමුවීම් වෙලා තියෙන්නේ මේ ගුවන් නියමුවන් එක්ක. ඉතින් මේ ගුවන් නියමුවන්ට පිටසක්වල ජීවීන් දකිනවා කියන්නේ හරියට ක්‍රිකට් මැච් එකක් අපි ඉස්සරහා සීට් එකකින් බලන් ඉන්නවා වගේ. හැම දෙයක්ම පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඉතින් ගුවන් නියමුවන්ට මේ හමු වෙච්ච පිටසක්වල ජීවීන් ගොඩාක් වෙලාවට කිසිම හානියක් කරලා නැහැ. ඒගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. ඒගොල්ලන්ට ඉතුරු කරපු එකම දේ තමයි ඒගොල්ලන්ට මේ ලෝකෙට අපිට කතාවක් කියන්න පුළුවන් වීම. කොහොම හරි අද කතා කරන්න යන්නේ මේ වගේ හමුවීමක් නිසා. නැත්තම් මේ පිටසක්වල ජීවීන් නිසා අතුරුදන් වුණා කියලා සලකන්න පුළුවන් ගුවන් නියමුවන් තුන්දෙනෙක් ගැන. ඉතින් මෙතනින් මම කෙලින්ම කියන්නේ නැහැ මේ ගුවන් නියමුවන්ව අතුරුදන් කරේ මේ පිටසක්වල ජීවීන් නැත්තම් මේ පිටසක්වල යානා කියලා. හැබැයි ඒගොල්ලන්ගේ සම්බන්ධයක් තියෙනවා කියලා අපිට මේ කතාවලින් හොඳට තේරුම් ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ පාට් 3ක් විදියට තමයි ගේන්නේ. ඉතින් අද කතා කරන්නේ කාල් හන්රත් ගේ සහ විල්බජේ විල්කින්සන්ගේ අතුරුදන් වීම ගැනයි. 1953 නොවැම්බර් 11 විදුලි ඉංජිනේරුවන් දෙදෙනෙක් වුණ කාල් හන්රත් සහ විල්බජේ විල්කින්සන් ලොස් ඇන්ජලීස් වල ගුවන් තොටුපළෙන් ගුවන් යානයක් රෙන්ට් එකට නැත්තම් බද්දකට ගන්නවා. මේගොල්ලෝ එතනින් ගිය ගමනින් මේගොල්ලෝ සදහටම අඳන් වෙනවා. මේගොල්ලන් ආයෙ හොයාගන්න හම්බෙන්නේ නැහැ. මේගොල්ලන් හොයාගන්න කරපු හැම මෙහෙයුමක්ම අසාර්ථක වෙනවා. මේගොල්ලෝ ගිය ගුවන් යානයේ එක නට්ටයක්වත් මේගොල්ලන්ගේ ඇගේ මයිල් ගහක්වත් බලධාරීන්ට හොයාගන්න හම්බෙන්නේ නැහැ. ලොකුම අවුල කියන්නේ මේගොල්ලෝ යන ගමන ගුවන් තොටුපළට දැනුම් දීලත් නැහැ. ඒ කියන්නේ මේගොල්ලෝ රහස් ගමනක් ගිහිල්ලා තියෙන්නේ. කොහෙද ගියේ කියන එකත් ලොකු අභිරහසක්. ඉතින් මේගොල්ලන්ගේ අතුරුදන් වීම ඊට අමතර මේගොල්ලෝ කොහෙද ගියේ කියන එක ලොකු අභිරහසක් වෙනවා අන්තිමේට. ඉතින් හන්රත් මේ ගුවන් ගමන යන්න කලින් දවසේ තමන්ගේ පවුලට කියලා තියෙනවා තමන්නුත් විල්කින්සන්නුත් පිටසක්වල යානක් ගොඩබානවා බලන්න යනවා කියලා. හන්රත් කියන විදිහට ඔහු පිටසක්වල ජාතියක් වන මෙසේරියන්ස්ලත් එක්ක සංනිවේදනය කරලා තියෙනවා රේඩියෝ FM එක හරහා. ඒ වගේම හන්රත් කියනවා මේ මෙසේරියන්ස්ලත් එක්ක සංනිවේදනය කරපු විවිධ සයිකික්ස්ලා නැත්තම් ඔය ගුරුන් නාන්සලාවත් හන්රත්ට හම්බෙලා තියෙනවා. ඉතින් විල්බ විල්කින්සන්ස්ගේ බිරිඳ තමන්ගේ සැමියා ගැන මෙහෙම කියනවා. තමන්ගේ සැමියයි මේ හන්රත් කියන පුද්ගලය දෙන්නම එකට වැඩ කරපු කට්ටිය. ඒගොල්ල දෙන්නට දෙන්න දැනගෙන ඉඳලා තියෙනවා. ඉතින් දෙන්නම විශ්වාස කරා මේ ලෝකය කවදාහරි විනාශයට ලක් වෙනවා කියලා. මොකද විල්කින්සන් කියනවා මේ මෙසේරියන් කියන ජාතියට පෘථුවිය ආක්‍රමණය කරන්න සැලසුමක් තියෙනවා. ඉතින් විල්කින්සන්ගේ ගෙදර පිටසක්වල යානාවල විවිධ හැඩවල පින්තූර තිබිලා තියෙනවා. ඒ වගේම විශේෂ සංඥාවල පින්තූරත් තිබිලා තියෙනවා. ඉතින් මේ සංඥාවලට කියන්නේ ඒගොල්ලෝ පික්ටෝග්‍රෑම්ස් කියලා. මේ පික්ටෝග්‍රෑම්ස් තමයි විවිධ ග්‍රහලෝක අතර සංනිවේදනය කරන්න භාවිතා කරන භාෂා විදියට සැලකෙනවා කියලා විල්කින්සන් කියලා තියෙන්නේ. ඉතින් හන්රත් UFO කල්ට් එක සමාජිකෙක් වෙලා හිටියා. මේ UFO කල්ට් එකේ පොරෝගාමියා වෙලා හිටියේ ජෝර්ජ් ඇඩම්ස්කි. ඉතින් මේ ඇඩම්ස්කි කියන පුද්ගලයා සිකුරු ග්‍රහයේ ඉන්න පිටසක්වල ජීවීන් එක්ක සංනිවේදනය කරලා තියෙනවා කියලා කියනවා. ඉතින් මේ හින්දා ගොඩක් ජනප්‍රිය වුණා. එයාට ගොඩක් අනුගාමිකයෝ ආවා. මේ අනුගාමිකයන්ට ඇඩම්ස්කි පිටසක්වල ජීවීන්ගේ මොනවද තමන් ඉගෙන ගත්තේ කියන එක කියලා දුන්නා. කොහොම හරි හන්රත් ලොස් ඇන්ජලිස් වලට එන්න වෙනවා. මේ එන්න වෙන හින්දා හන්රත් මේ කල්ට් එකෙන් අයින් වෙන්න වෙනවා. හැබැයි හන්රත් ගාව තුහලේ ආශාව තාමත් තිබ්බා. ඉතින් විල්කින්සන් උත් ලොස් ඇන්ජලිස් වලට ආවට පස්සේ තමන්ගේ පවුලත් එක්ක හන්රත් ඒ ආශාව තව වැඩි වෙනවා. දෙන්නම එකතු වෙලා බොස්කෝ කියලා පොඩි උපකරණයක් හඳුනනවා. ඒගොල්ලෝ කියන විදිහට මේ බොස්කෝ කියන උපකරණයෙන් UFO යානයක් නැත්තම් පිටසක්වල යානයක් එහෙමම අඩාල කරන්න පුළුවන්. ඒ අඩාල කරාට පස්සේ මේගොල්ලන්ට මේ යානය අල්ලගන්න පුළුවන් කියලා කියනවා. ඉතින් හැම කතාවම දෙපැත්තක් තියෙනවා. අපි දැන් හිතුවේ ඇත්තටම පිටසක්වල ජීවීන් මේකට සම්බන්ධ ඇති කියලා. හැබැයි ගොඩක් කට්ටිය කියනවා මේගොල්ලොන්ට පාර දැන්න නැතුව ගිහිල්ලා හරියට යානය එලවගන්න බැරුව යානය කොහෙ හරි කඩාවැටලා ඇති. ඉතින් මං අහන්නේ කඩාවැටලා නම් ඇයි මේ යානේ එක කොටසක්වත් හොයාගන්න බැරි වුණේ? ඉතින් ඇත්තටම මේගොල්ලෝ මේ බොස්කෝ කියන උපකරණය පාවිච්චි කරලා පිටසක්වල ජීවීන් අල්ලගන්න හදලා තියෙන්නේ. පිටසක්වල ජීවීන්ට කරන්න පුළුවන් දේවල් දන්නේ නැතුව ඒගොල්ලෝ පිටසක්වල ජීවීන්ට අහුවෙලා ඒගොල්ලෝ එහෙමම නැති වුණාද? ඇත්තටම මේගොල්ලන් පිටසක්වල ජීවීන් හම්බුණාද? මේක අදටත් අභිරහසක්. ඉතින් මේ සිදුවීමෙන් සති දෙකකට විතර පස්සෙත් මේ වගේම ගුවන් යානයක් අතුරුදන් වෙනවා. ඒකත් මේ විදිහටම. ඉතින් ඒ ගැන වැඩි විස්තරයක් නැහැ. හැබැයි ඒ ගැන සඳහන් වෙලා තියෙනවා විවිධ මූලාශ්‍රවල. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ගේ අදහස් අපිට කියන්න. මේ වගේ වීඩියෝස් ආත් බලන්න ඕන අභිරහස් කතා කියලා YouTube එකේ සර්ච් කරන්න. ඔයගොල්ලන්ට මගේ වීඩියෝස් බලන්න පුළුවන් වේවි. වීඩියෝ එක සුපින්න ලයික් එකක් දාගන්න මෙන්න. ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් බලන්න ඕන channel එකට අනිවාර්යෙන් subscribe කරන්න. ඔයගොල්ලන්ට ජය වේවා.